පුවතක්. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ රෝගීන් 59 දෙනෙකු වාර්තා වුණා. මේ අනුව දැනට රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ රෝගීන් 59 දෙනෙකු වාර්තා වුණා. මේ අනුව දැනට රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද සවස 6 සිට සඳුදා උදේ 6 තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය. නිරෝධායනය අකණ්ඩව. පැතිරීම වළක්වන්නත් සෞඛ්‍ය මෙහෙයුම්. කිසිවෙකුත් හිතුවක්කාරී නොවී රට ව්‍යසනයෙන් බේරා ගන්න එක්වන්නේයි මහ සංගරුවනින් ඉල්ලීමක්. කොරෝනා පාලනය ජනපතිරත් රජයටත් පමණක් පවරා නිහඬ නොවෙමු. ජවි පෙට්ටිල් විනුත් එජාපේ රුවනුත් කියයි. නිර්භයාගේ දූෂිතයන් එල්ලා මරයි. දැන් දේශීය පුවත්. අද පසරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙනවා. වත්තල, ජයල, පුතල මහා හලාවත පොලිස් කොටස්වලටත් ජයල සහ වත්තල පොලිස් වසම්වලටත් පැනවූ ඇඳිරි නීතිය පෙරවරු 9ට ඉවත් කළ යනි මධ්‍යහන 12ට පනවනු ලැබුවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්ති වැළැක්වීම සඳහා ජනතාවගේ ආරක්ෂාව මුල් කරගෙනමින් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි පොලිසිය පවසන්නේ. ස්වයං නිරෝධායන කටයුතු වඩා ඵලදායීව සහ සාර්ථකව ඉටු කර ගැනීමටත් ඒ වගේම නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් තමයි මේ පොලිසිය ඇදිරි නීතිය පනවලා තියෙන්නේ. ඒ අනුව මේ අවස්ථාවේදී අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම සියලුම ජනතාවට ආවාද කරනවා ඇදිරි නීතිය උල්ලංඝනය නොකර තම නිවෙස්වලම රැඳී සිට මෙම කටයුතු සඳහා සහාය දක්වන ලෙස. ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා හා අත්‍යවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැකිවන බවද පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. නිරෝධායන කටයුතු සාර්ථකව සිදු කරන බව යුද හමුදාව පවසනවා. නිරෝධායන මධ්‍යස්ථාන 17ක් ක්‍රියාත්මකයි. එහි 2463 දෙනෙකු නිරෝධායනය කෙරෙමින් පවතිනවා. ඒ අතර විදේශිකයින් 72 දෙනෙකු වනවා. වැලිකන්ත මූලික රෝහලේ පැය 72ක් තුළ ඉදිකළ නව කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා. IDH රෝහලට නොදෙවෙනි ආකාරයට යුද හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම රෝහල ස්ථාපනය කර තිබෙනවා. ඉසදහා විශේෂඥ වෛද්‍යවරුන් හෙද හෙදියන් සහ සෙසු කාර්ය මණ්ඩලයද එක්ව සිටිනවා. මෙය ස්ථාපනය කිරීමට යුද හමුදාවට පොළොන්නරුව මහ රෝහලේ සියලු සේවකයන්ගේ සහාය ලැබුණු බවයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය දින්තික සම්පත් කුමාර මහතා පවසන්නේ. එකවර රෝගීන් 50 දිනකට මෙහිදී ප්‍රතිකාර කළ හැකි. අධිකාර ජනාධිපතිතුමන් ගෝඨා විරාජ මහත්මයාතුමන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් විදහාම සභාපතිතුමාටත් උපදෙස් දුන්නා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතු බවට. ඒ අනුව අපි වැලිකන්ද මූලික රෝහලේ ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කරලා පසුගිය 16 වෙනිදා සියලුම සහයෝගයන් අරගෙන රෝහල ප්‍රතිනිර්මාණය කරා මෙවැනි අවස්ථාවකට සුදුසු වෙන විදියට. පැය 72ක් යන්නටත් පෙර ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා විශේෂ පරිශ්‍රමයක් දරලා මෙහි අවශ්‍ය ඇතුළ නිර්මාණය කරන්න අපි දුන්න සටහන් වලට අපි දුන්න සැලසුම් වලට අනුව අපිට නිර්මාණය කරලා දුන්නා. අපි සූදානම් අතිවිශාල රෝගීන් සංඛ්‍යාවක් මෙහෙට ගේන්නේ. ඒ වගේම මෙහෙට පැමිණෙන කාර්ය මණ්ඩල වලට අපි මහවැලි අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතන අත්පත් කරගෙන ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් වෙනම සැලසුම් රන්ටවේ ජාතික ශිෂ්‍ය බට පුහුණු මධ්‍යස්ථානයේද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. 500කට අධික පිරිසක් වෙනුවෙන් එහි පහසුකම් සැපය හැකි බවයි මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාර්බගේ මහත්මිය පවසන්නේ. මෙ අතර දින කිහිපයක් නතර කර තිබූ කොළඹ කොටස් වෙළඳ පොලේ කටයුතු අද යළි ආරම්භ කළ බව වාර්තා වනවා. ඉකුත් 13 වන සිකුරාදා සිට වසාදමා තිබූ කොටස් වෙළඳ පොළ කටයුතු අද දහවල් 12 දක්වා සිදු කෙරුණු බවයි වාර්තා වුණේ. වරාය පරිශ්‍රයන් තුළ කොරෝනා වෛරසයේ පැතිරීම පාලනයට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. එවැනි වැඩපිළිවෙලක් නැති බවට එක්තරා වෘත්තීය සමිතියක් ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි වරාය අධිකාරිය අවධාරණය කරන්නේ.
කොරෝනා වෛරසය පැතිරෙමින් යන විදේශ රටවල සිට පැමිණි හෝ එම රෝගයේ වැළඳුණු පුද්ගලෙකු ලකින් ආශ්‍රය කළ අය වැඩි අවධානමක් ඇති පුද්ගලයන් වනවා. එවැනි සියලු දෙනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනය විය යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. නිවසේ හොඳින් වාතාශ්‍රය සහිත වෙනම කාමරයක් මෙම පුද්ගලන්ට ලබා දීම වඩාත් සුදුසු වනවා. ඔහු සහ පවුලේ අනෙක් සාමාජිකයන් අතර අවම වශයෙන් මීටර 1කවත් දුර ප්‍රමාණයක් සෑම විටම තබා ගත යුතුයි. වඩාත් සුදුසු වන්නේ නිරෝධායනය වන පුද්ගලයා වෙනම නාන කාමරයක් භාවිත කිරීමයි. එසේ නැති විට ඔහු නානකාමරය භාවිත කළ පසු එහි ජලකරාම දොර හැඩලද ඇතුළුව නානකාමරය පිරිසිදු කරගත යුතුයි. අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර කිසිදු බාහිර පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයාගේ නිවසට නොයා යුතුයි. නිරෝධායනය වන පුද්ගලයා හා නිවසේ සෙසු සමාජිකයන් නිතර සබන් යොදා අත්සෙදීම අත්‍යවශ්‍ය වනවා. නොසෙතු අත්වලින් ඇස් නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකී යුතුයි. ශරීර උෂ්ණත්වයේ දෙවරක් පරීක්ෂා කළ යුතුයි. උණ කැස්ස, හුස්ම ගැනීම අපහසුතා, උගුරේ වේදනාව, ඇගපතුරුදාව, සෙම් ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇතනම් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වහා දැනුම් දෙ යුතුයි. මුහුණු ආවරණ හා අත්වැසුම් නැවත නැවත භාවිත නොකර පියන සහිත බඳුනකට බැහැර කර වැරළීම හෝ පිළිසීම කළ යුතු වනවා. නිරෝධායනය කරන පුද්ගලයා භාවිත කරන උපකරණ ඇද ඇතිර දිහා ඇඳුම් වෙනම සබන් යොදා සෝදාගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මෙම ජාතික සනේදී සමස්ත හෙද කාර්ය මණ්ඩලය කැපවීමෙන් ක්‍රියා කර ජනාධිපතිතුමාගේ ඉදිරි පියවර සඳහා අඛණ්ඩ සහය ලබා දෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා. සමස්ත හෙද කාර්ය මණ්ඩලයම මහත් කැපවීමෙන් හා පරිත්‍යාගයකින් තම කාර්ය ඉටු කරන බවයි එම සංගමය පවසන්නේ. මෙම ආපදා අවස්ථාවේ පූර්ණ සහයෝගය ලබා දී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ප්‍රමුඛ රජයේ ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දෙන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමස්ත හෙද කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. විශේෂ හරණය සඳහා එතනොල් ලීටර් ලක්ෂයක් සෞඛ්‍ය අංශවලට ලබා දෙන බව නියෝජ්‍ය සුරාපදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා සුරාපද දෙපාර්තමේන්තුව විසින් කොරෝනා මර්ධන විෂබීජ නාශක ඉසින සහ අත්සනීපාරක්ෂක නිපදවීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍යයක් වන එතනොල් ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් ලබා දීම සඳහා මේ විට කටයුතු කරමින් පවතිනවා. කරවග්‍ර අමාත්‍යාංශ මුදල් අමාත්‍ය වහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි ඒ වගේම මුදල් අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ යන ආයතනවල සහයෝගිතාවය ඇතිව මෙම සමාජ සත්කාරක මෙහෙයුම ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙතර කොරෝනා වසංගතයේ පාලනයට ජනාධිපතිතුමා ඇතුළු රජයේ ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනා සහය දිය යුතු බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ගම්පහ දිසා ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අපි ඊට වඩා අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඉතින් මෙතන සියලු දෙනාම දේශපාලන නායකවරු සියලු දෙනාම එකතු වෙලා මේ තියෙන කොරෝනා උවදුරට මුහුණ දෙන්නට අවශ්‍යයි. ඉතින් ඇත්තම ජනාධිපතිතුමා තාන්ද්‍රත් මේ අවස්ථාවේදී ඒකලං කරන වැඩ කටයුතු වලට අපි සියලු දෙනාම යම් කිසි සහයෝගයක් දෙන්නට අවශ්‍යයි. ඉතින් ආරක්ෂාව පිළිබඳ අපි සියලු දෙනාම දේශපාලන පාට පක්ෂ පාට ඔක්කොම අයින් කරලා එකතු වෙන්න ඕන කියන අදහස තමයි මම දන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ කොරෝනා පාලනය රජයට පමණක් තනිව සිදු කළ නොහැකි බවයි. ඒ සඳහා ජනතා සහය අවශ්‍ය බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරනවා. අපි කල්පනා කරනවා මේ தත්ත්වය පාලනය කරලා මේ අභියෝගය අපි දිනන්න ඕන අනිවාර්යයෙන්ම. මේ தත්ත්වය පාලනය කර ගැනීම තනි පුද්ගලයෙකුට ආයතනයකට ආණ්ඩුවකට තනියම කරන්න බෑ කියලා. බෝ වෙන රෝගයක් කවුරු හරි හිතන් ඉන්නවනේ කාට පුද්ගලයෙක්ගේ පුද්ගල හැකියාවන් වලට නැත්නම් මොකක් හරි තනි ආයතනයකට නැත්නම් ආණ්ඩුවකට මේක තනියෙන් කරන්න පුළුවන් කියලා. ඒක එහෙම නෙවෙයි. දැනටමත් ඔප් වෙලා තිනවා එහෙම කරන්න මේක බෑ කියලා. ආගම් ભેද නැති දේශපාලන ભેද නැති ಜಾති ભેද නැතුව මුළු ජනතාවම ඒක රාශි කරගත්තු මුළු ජනතාවම යොදාගත්තු මෙහෙයුමක් ආරම්භ කරනවා නම් ආණ්ඩුව මැදිහත් වෙලා එතකොට අපි හිතනවා මේක පාලනය කරගන්න ලේසි වෙනවා කියලා. රටම මුහුණ පා ඇති මෙම අභියෝගයට මුහුණ දීම සඳහා හිතුවක්කාර නොවි සියලු ජනතාව වගකීමෙන් ක්‍රියා කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පවසනවා. හිතුවක්කාරී චරිත ගෙවන බවත් මට පේන බවමන තැන්වල අපේ ඔනෝන්ට ආදරය කරපු ජාතිය දුකකදී සියලු දෙනා එකට වැළඳගෙන හඬා වැටුණු ජාතිය සතුටකදී අපි සියලු දෙනා එකට අත්වල බැඳගෙන hina වුණු ජාතිය ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනගෙන මේ අභියෝග වලට මුහුණ දෙමු කියන පණිවිඩයත් මේ රටේ ජනතාවට අපි දෙන්න කැමැති. මෙන්න දැන් ලැබුණු පුවතක්. කොරෝනා වෛරසයේ මර්ධනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. උද්ගතවැති තත්ත්වයේ හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස රජය ඉල්ලා සිටිනවා.
බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මෙම පිළිවෙත අනුගමනය කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීම සඳහා බස්රියෙන් සහ දුම්රියෙන් මගින් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා විනත් භාණ්ඩ සතු සහ සමුපකාර ඇතුළු වෙළඳ සැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබෙනවා. තවද ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හැරීමටද එම වෙළඳ සැල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ලබන සඳුදා එනම් 23 වන දින පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත ඒ ක්‍රියාත්මක වෙන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතයි. මෙන්න නැවතත් මේ ප්‍රවෘත්තිය. කොරෝනා වෛරසයේ මර්ධනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. උද්ගත වෙති තත්වයේ හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ත භාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස රජය ඉල්ලා සිටිනවා. බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මෙම පිළිවෙත අනුගමනය කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. සමාජ දුරස්තතාවය පවත්වා ගැනීම සඳහා බස්රියෙන් සහ දුම්රියෙන් මගින් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා විනත් භාණ්ඩ සතු සහ සමුපකාර ඇතුළු වෙළඳ සැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබෙනවා. තවද ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හැරීමටද එම වෙළඳ සැල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ලබන සඳුදා එනම් 23 වන දින පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත ඒ ක්‍රියාත්මක වෙන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතයි. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව මේවන විට චීනය අභිබවමින් ඉතාලියෙන් වාර්තා වනවා. චීනයේ වුහාන් නගරෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය රටවල් 179කට ව්‍යාප්ත වී තිබෙනවා. ඇන්ටාක්ටිකා මහද්වීපය හැර සෙසු මහද්වීප සියල්ලටම වෛරසය පැතිරි අවසන්. ලෝපුරා සිදුවැති මරණ සංඛ්‍යාව 10050ක්. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 245630ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුව වූ පිරිස 88437ක්. චීනයේ මරණ 3248ක් වාර්තා වන අතර ඉතාලියේ සිදුවැති මරණ සංඛ්‍යාව 3405ක්. අපිට මේ මොහොත වෙන විට දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම ඉතාලියේ බෙර්ගමු නගරයේ මුල් කරගෙන විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. ඒ වුන්ට එය පාලනය කරගැනීමට හැකියාවක් නැහැ. ඒ ආදාහන කටයුතු යුද හමුදාව සහ ඉතාලි පොලිසිය ඒකාබද්ධව සිදු කරනවා. යුද හමුදා ට්‍රක් රථ මාර්ගයෙන් තමයි මල සිදුරු ඔවුන්ගේ ආදාහන කටයුතු සඳහා රැගෙන යන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉතාලියට පසු වෛරසයේ වැඩිම බලපෑමක් සිදු වෙත්තේ ඉරානයටයි. ඉරට මරණ සංඛ්‍යාව 1284ක්. 18407 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. ඉරාන රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස්වලටම වී සිටින ලෙසයි. ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් පුරා වෛරසයේ පැතිර යාමත් සමග මිලියන 40ක ජනතාවක් වෙසෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ ජනතාවට නිවෙස්වලටම වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. කොංග්‍රස් මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිනි වී ඇති බව තහවුරු වුණා. එරටින් ආසාදිතයින් 14316 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගාසා තීරයේ මිලියන 2ක ජනතාවක් සිටියද ඒ කිසිවෙකුටත් කොරෝනා ආසාදිනි නොවීම විශේෂත්වයක්. එහි දේශ සීමා ආරක්ෂාව තර කර තිබෙනවා. අර්ජන්ටිනාවද මුළුමනින්ම වසා තමා තිබෙනවා. එරටින් මරණ 3ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 128ක්. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194ක්. ඊයේ දිනේදී එරටින් 4වන මරණයද වාර්තා වුණා. ඉන්දියා ග්‍රාමාධිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ලෝක යුද්ධයෙන් පසු ලෝකෙම වඩාත් දුෂ්කර අවස්ථාවකට එළඹ ඇති බවයි. ලබන ඉරිදා සිට ඉන්දියාව පුරා පෙරවරු 7 සිට රාත්‍රී 9 දක්වා ඇදිරි නීතිය බලපැවැත්වෙන බවද නරේන්ද්‍ර මෝදී ජාතික අමතමින් කියා සිටියා. පාකිස්තානයේද ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව 454ක්. දෙදෙනෙකු මියගොස් ඇති අතර 13 දෙනෙකු සුවය ලබා තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ලෝපුරා රටවල් 107ක අධ්‍යාපන ආයතන වසා තමා ඇති බවයි. ඉන් ළමයින් 108617කට වැඩි පිරිසකට පාසල් අධ්‍යාපනය අහිමි වී තිබෙනවා. කොරෝනා වෛරසය පාලනයෙන් තොරව පැතිර යාමට ඉඩ හැරියොත් මිලියන ගණනක් මිය යා හැකි බව ජගත් මහලේ කම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසනවා. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ලොව සියලු රටවල් එක්ව ක්‍රියා කළ යුතු බවයි ඔහු පවසන්නේ. COVID-19 is killing people as well as attacking the real economy at its core, trade, supply chains, businesses, jobs.
If you let the virus spread like wildfire, especially in the most vulnerable regions of the world, it would kill millions of people. We need solidarity, hope, and the political will to see this crisis through together. Thank you. Nirodhayane minna saukhya pravartana katayutuda wadath shaktimat kaliyutu bawa Jagath Mahalekamwaraya pavasanawa. Corona virus හේතුවෙන් රට තුල උද්ගත වෙති තත්වයේ හැමුවේ ඉන්ධන අලෙවිය 20%කින් පහත වැටි ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබෙනවා. ලෝක ඉන්ධන මිල පහත වැටුණද ජනතාව ගමන් බිමන් සීමා කිරීම ඊට හේතුවයි. මේ හේතුවෙන් බස් රථ සහ දුම්රිය දහවනේද සාමාන්‍ය පරිදි සිදු නොවේ. මෙම තත්ත්වයේ ඉන්ධන අලෙවිය නොසිතූ ලෙස පහත වැටීමට හේතු වී තිබෙනවා. කාර්යාල සහ අධ්‍යාපන ආයතන වසා දැමීම හේතුවෙන්ද බස් රථවල ගමන් කරන මගීන් ප්‍රමාණය අවම වුණා. මේ සමග ළංගම සහ පෞද්ගලික බස් රථ මෙන්ම දුම්රිය සේවාවද දෛනිකව ලබන ආදායම 50%කින් පහත වැටී ඇති බවද අදාළ බලධාරීන් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. මේ අතර අමාත්‍යවරයා සිය පෞද්ගලික මුදලෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට මුඛාවරණ 500ක්ද දුම්රිය සේවකීන්ට මුඛාවරණ 450ක්ද ඊයේ පරිත්‍යාග කළා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් දුම්රිය සියල්ල සහ දුරගමන් සේවා දුම්රිය ගමන් වාර අවලංගු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය ජනතාවට දැනුම් දෙනවා. පසොරු 6 සිට දිවයින පුරා ඇඳිර නීතිය බලපැවැත්වීම ඊට හේතුවයි. ඇඳිර නීතිය ඉවත් කරන තෙක් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය දහවනේ සිදු නොවන බවද දුම්රිය සාමාන්‍ය අධිකාරී MJD ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ඇඳිර නීතිය පැනවෙන කාල සීමාව තුලදී මාධ්‍යවේදීන්ට හා අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත වන නිලධාරීන්ට පමණක් ඇඳිර නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඇඳිර නීති බලපත්‍රයේ ලෙස ඔවුන්ට අදාළ ආයතනය මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත භාවිත කළ හැකි. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ඇඳිරි නීතිය පැනවෙන කාල සීමාව තුලදී මාධ්‍යවේදීන්ට හා අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත වන නිලධාරීන්ට පමණක් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍රයේ ලෙස ඔවුන්ට අදාළ ආයතනය මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත භාවිත කළ හැකි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ඖෂධ විෂබීජනාශක දියර මුඛාවරණ මෙන්ම ඒහා සම්බන්ධ නිෂ්පාදන සිදුකරන ආයතන සියලු බදුවලින් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒහා සම්බන්ධ නොමිලේ බෙදා හැරීම් සිදුකරන්නන්ට රජයේ මගින් පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා කියා සිටියා. අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යංශයට උපදෙස් දීලා ඒ අනුව ගැසට් නිවේදන නිකුත් කරලා තිබෙනවා. කොරෝනා පැතිරීම වැළැක්වීම හා සම්බන්ධිත කවර නිෂ්පාදනයක් කළත් ඒ කරන්නේ කුමන ආයතනයක් වුවත් ඒ සෑම ආයතනයකටම සියලුම බදුවලින් නිදාස් බදු නිදාස් පැකේජයක් ලබා දී තිබෙනවා. රෝගය හා සම්බන්ධිත ඖෂධ වර්ග අත සෝදන දේවල් මුඛ ආවරණ කවර ආකාරයේ නිෂ්පාදනයක් කළත් කොරෝනා වසංගතයට ඍජුව බලපාන ඒ සියල්ල උනන්දු කරවීම සඳහා පොදු සමාජ සුබසිද්ධිය වෙනුවෙන් එවැනි දෑ නිෂ්පාදනය කරලා බෙදා හරින්න ඉදිරිපත් වෙන අය ඉන්නෝ. එවැනි අය කරන සේවය රජයක් ලෙස අපි ඉතා ඉහලින් අගය කරන අතර ඒ සඳහා රජය වශයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන්නට කටයුතු කරනවා. මිල උච්චාවචනයන්ට අනුව ඛනිජ තෙල් මිල වෙනස් නොකිරීමටත් මිල සූත්‍ර කිසිවක් ක්‍රියාත්මක නොකිරීමටත් 2020 වර්ෂයක කාලය තුළ පවතින මිල අඛණ්ඩව එලෙසින් පවත්වාගෙන යාම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඛනිජ තෙල් මිල ස්ථායීකරණ වැඩපිළිවළක් අධිකරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරලා කැබිනට් පණ්ඩේ විසින් අනුමත කරනු ලැබුවා. මිල ස්ථායීකරණ අරමුදලට ඉදිරි කාල පරිච්ඡේදය තුලදී රුපියල් බිලියන 200ක් එක්රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මිල අඩුවීම් වුණොත් අඩුවීම් තුලින් ඇතිවන වාසියේ අරමුදලට බැර වෙනවා. ඉහළ යන අවස්ථාවේදී ඒ පාරිභෝගිකයට බටවන්නේ නැතුව අරමුදලින් ගෙවීම කරනවා. විශිෂ්ටතම කළමනාකරණ සැලැස්මක් මේ ඉදිරිපත් කරලා තිබෙනවා. විද්‍යුත් නිපුණතා බලපත්‍රයක් ස්මාර්ට් කාඩ් එකක් අධ්‍යාපනික සුසුකම් වලට අතිරේකව තියෙන ප්‍රායෝගික පළපුරුද්ද යනාදී නිපුණතාවය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත හැකි බලපත්‍රයක් වෘත්තීය සුසුකම් ලැබුව අයට ඉදිරිපත් කිරීමේ යෝජනාවටත් අනුමැතිය ලැබුණා. අයිස් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් හා ග්‍රෑම් 30ක ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිසිය අතරංගුවට ගෙන තිබෙනවා. පිටිගල මහවතු ප්‍රදේශයේදී මෙම සැකකරු සමග යතුරුපැදියක් අතරංගුවට ගෙන ඇත්තේ
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම අතරංගුවට ගැනීම සිදු ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ 33 හැවිරිදි සැකකරු බොරළු හේන පිටිගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඔහු පිටිගල පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා එපොතත් සමගින් සාධන රූපහානි මධ්‍යහන පත්‍රිකාශ්‍රය නිමවට පත්වනවා ඔබට සුබ දවසක් www.ipnnews.lk